දිවාහාරය සඳහා දරුවෙකුට රුපියල් 60ක වගේ මුදලක් තමයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ගරු අමාත්‍යතුමනි දැන් රුපියල් 60කට අද දවසේ බිත්තරයක් ගන්නත් බෑ. ඉතින් එහෙම තත්ත්වයක් තුල අපේ දරුවන්ද ඔබතුමා පිළිගන්න ගැන මම අගය කරනවා අත්ත වශයෙන්ම මන්ද පෝෂණයක් තියෙනවා කියන එක. සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් නෙමෙයි මේක අහපු නිසාත් මම ඒක මෙව වෙනවා. එතකොට විශේෂයෙන් රුපියල් 60ක් වගේ ප්‍රමාණයකින් මේ දිවාහාරයක් දැන් දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඔබතුමා ඔබතුමායි අවශ්‍ය වෙන කාරණා කිව්ව දැන් කොහොම කොහොම හරි හැමතැනකින් මේ මම මේ අමාත්‍යංශයෙන් බාර ගන්නකොට 30යි තිබුණේ. 30 මොකද්ද කරන්නේ? 30න් විතර භාගයයි නේද ගන්න බුණා. ඒ පාර 60ක් කළේ දැන් මාස දෙකකට විතර කලින්. ඒකත් ප්‍රමාණවත් නෑ. ඒ නිසා තමයි අර චීන මහජන සමූහ හඬුවෙන් ලැබෙන ටොන් 10000ක්. ඒක දැන් පළවෙනි කුටස ලැබුණා. දෙවෙනි කුටස දැන් අද මට බාර දෙනවා. අදවස හතරාමාට චින්තනපතුම. එතකොට මේ සහලුත් අපි ප්‍රවාහනය කරන්න කටයුතු කරලා තිනවා සතුස වාහන මගින්. මීට අමතරව මේකට එකතු වෙනවා Save the Children එක මේක සුපර්වයිස් කරනවා අර US Aid එකෙන්. හම් වෙච්ච තින් මාළු සහ yellow lentil කහ පරිප්පු. මේ දෙකත් මේකට යෙදෙනවා. එතකොට මේ රුපියල් 60 කින ප්‍රමාණයට සීමා වෙන්නේ නැහැ ඒක. 60න් බෑ කොහොමත් කරන්න. දැන් ලයන්ස් ක්ලබ් එක අපිට පොරොන්දු වෙලා තින්නේ රුපියල් 150 ගානේ දරුවෙකුට වෙන් කළ දෙන්න. ඉතින් මේ වැඩ පිළිලත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔය තින ගානේ බෑ. අඩුම ගාන රුපියල් 150ක් ඕනේ. දිවාහාර වේලක් මිල කළොත් දරුවෙකුට පෝෂණය ලබා දෙන්න පුළුවන් ආකාරයට දෙන්න. ඉතින් අපි උපරිම උත්සාහය යොදාගෙන අදිරින් අදිර ක්‍රියාත්මක කරන් යන මම හිතනවා තව මාසයක් හමාරක් යනකොට අපිට මේ ප්‍රාථමික අංශයට අවශ්‍ය සියලුම දරුවන් දැන් අපිට වාර්තා කරගෙන තින්නේ 1 මිලියන්. හැබැයි මේක වැඩි වෙන්න පුළුවන් දැන්. මේක 1.5 වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට අපි වැඩපිළිවෙලක් යොදනවා පාසල් ප්‍රජාව. ඉතින් අපි ගත්තොත් කොළඹ රාජකීය විද්‍යාලය ගත්තොත් තව අට පාසල් 3-4ක දරුවෝ 70-80 ඉන්න පාසල් ටික බලා කියා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. විශාඛා විද්‍යාලය ගත්තොත් එහෙමයි. එවැනි වැඩසටහනක් පාසල් ප්‍රජාවේ හැකි ඒව මගින් අර පෝෂණය අවශ්‍යයව රැක බලා ගැනීමේ වැඩපිළිවෙල අපි දැන් සංවිධානය කරගෙන යනවා. දෙවැනි ප්‍රශ්නය ගරු ඇමතුමනි දැන්